අර ස්වභාවයේ එතකොට යන්නේ දැන් මම මං අර අර ස්වභාවය දකින්න දැන් උඹට ආපුගෙන මං ටික දවසකින් නම් දකින්න මේ මං තුල තමයි දැන් ජීවමාන වෙලා ඉන්නේ දැන් මට ඔතනට යන්න ඕනද මෙතන ඉන්නවනා මගේ සාක්ෂි තුල තියෙන දේක් හොයන්න මං ආයි එළිය එරිදී නෑ නිසා වෙනවා ඒක තියෙන්නේ මං ගාව ඔය ඔය ස්වභාවයේ තියෙන්නේ ඔහෙවත් නෙමෙයි එළිය නෙමෙයි ඔබ වහන්ස ඉන්නේ මෙතන මං ඉන්නේ කොතනද එතන තියෙන්නේ එතකොට මම දැන් මෙහෙම මං අර දැන් මේ දේශනාව ඉගෙනවුවාම ඒ ස්වභාවයක් ගැන කියන ඔබ වහන්සේ අර මේ ඇඳුම් උනාදමලා එහෙම පෙන්නුවත් මූ රැවටෙනවා මේ හැම එකට තාම වේලකට රැවටෙනවා දම් දෙන්න පොඩි හාමුදුරුව උතන නැහැ කියලා මං දන්නවා ඒත් මේගොල්ලන්ට මේක මං කිව්වොතින් මේක කරන්න එපා ඕගොල්ලෝ මේ සුද්ධ කළ වැඩක් නැහැ ලින්ක් පුනුවතල වැඩක් නැහැ තම් දීලා වැඩක් නැහැ කියලා කිව්වොත් උන් දන්නෝදී ආපහු ඇරිලා යනවා ආයි ආයි ඒ මිනිස්සු රැවටෙනවා දැන් මම කියන්නේ මට තේරෙන දේ අනුව මේ තියෙනවනේ දස දහස් ත්‍රි කියලා ලෝක ධාතුවක් ඔය අපි මේ එළියෙන් පනවගත්ත දෙයක් මේ මෙන්න මේ ලෝක ධාතුවේ දැන් ඔබ වහන්සේ මම යනවා මේකේ කෙළවරටම. එතකොට මායි ඔබ වහන්සේ සෑහෙන්න ඈතක් කියලා හිතෙනවනේ බාහිරෙන් බැලුවාම. මම මේ දසදහස්ක ලෝක ධාතුවේ අනන්ත කෙළවරටම මේ විශ්වයේ අනන්ත කෙළවරටම මම ගියාම මට එහෙනම් පාළුවත් අනිකමත් දැනෙන්නේ නැහැ. එතනත් ඔබ වහන්සේ වැඩ ඉන්නවා. එතකොට මේ මට දැනෙන ආදරේ සෙනෙහස ඒ මම මට ලැබෙන දේ නොඅඩුව එතනත් ලැබෙනවා. ඒ පහමා පාරිශුද්ධකමකුත් එක්ක මම මේ අනන්ත විශ්වයේ කොහේ ගියත් මං දැන් මේ සම්මුතියෙන් ගත්ත ජපන් ගියත් මට දැන් අද ටිකට් එකක් හම්බෙලා මං ওই දානෙට කලින් මට කොහේ හරි රටකට යන්න ටිකට් එකක් හම්බෙලා මං වීසා එකක් ගහගෙන යනවා. මං එතනත් ඔබ වහන්සේ වැඩ ඉන්න ඔබ වහන්සේ එතනත් ජීවමාන මට එතනින් වෙන රටකට වීසා එක හම්බුණත් එතනත් ජීවමානයි. එතකොට මේ අපි රැවටිල්ලක ඉන්නේ මං මේ හයිවේ එකේ දාලා උතන මහගෙදරේල ඔබ වහන්සේ මං කියන ඔබ වහන්සේ උතන නෑ කියලා ඔබ වහන්සේ උතන නෑ ඔබ වහන්සේ මං අනන්ත විශ්වයේ කෙළවරට මං ගියත් ඔබ වහන්සේ එතනත් ඉන්නවා. එතකොට දැන් මට පේනවා මෙන්න ඒ එතන හැමදේම තියෙන මේ සියල්ල අතාරපු තැන තියෙන ඒ කියන්නේ ශුද්ධ භූමියට යන තැන තමයි ඒ දර්ශනය වෙන්නේ. එතකොට එතන ඔබ වහන්සේ ඉන්නවා. මම ගියොත් විතරයි එතන ඉන්නේ. මං මග රැදෙන හැම තැනම ඔබ වහන්සේ ඉන්නවා. මං ඉන්නේ කොතනද එතන ඉන්නවා. ඒක තමයි මේ ඒ තමාට දැනෙන හෘද සාක්ෂිය. ඒ හෘද සාක්ෂිය 100ට 100ක්ම අවංක වෙනවා. දශමයක්වත් මේ වෙන්න බෑ. මේ කියන ස්වභාවය ගන්න බෑ. එතකොට මේ ලෝක ධාතුන් කෙළවරේ ඔබ වහන්සේ වැඩ ඉන්නවනම් එතනින් එහාට සම්මුතිය පනවපු කිසිම තැනක් මේක මේ සීමා මායිමක් නැහැ නේද? එතකොට මේ ලෝක ධාතුවක් කියලා අපි පනවගත්ත දැනක් නේ. එතනින් එහා මොකද්ද තියෙන්නේ? ඒ වෙන සක්වලවල් ගැන හොයන්නත් එපයි කිව්වා. එතකොට ඒ හැම ස්වභාවෙම යන්නේ කොතනද ඔබ ඉන්නව නම් එතන නේද සුද්ධ භූමිය. ඒක නේද මේ කියන්නේ? එතන සියල්ල තියෙන සියලු ප්‍රේමයේ තියෙන සියලුම දේ මේ සියල්ල මේ හැමදේම අහිමි වෙච්ච තැන තියෙන සියල්ලක් පේන තැනක් දකින්නවනේ එතන. ඒකද මේ සුද්ධ භූමිය. ඒකද මේ කෙළවර. එන්නේ ඒකක් තේරෙනවා සමිංහාස ඔන්න ඕක ඒක ගැඹුරුයි. ඒක මට තව පැහැදිලි වෙයි ඉස්සරහට මොකද්ද මේකේ මම අර මේ සම්මුතිය සෑහෙන මේ වැදේශනාවේ මං මේ පොඩි පොඩි තිබ්බ දුර්වල දෘෂ්ටි ටිකක් ඒ දෘෂ්ටි ඔක්කොම කැඩුනා. ඒ කියන්නේ ඉතින් අර කියන වගේ Facebook live ගිහිල්ලා මේක පෙන්වන්න පුළුවන්ද? ඒක අපේ විනෝදාංශේ. ඕනනම් අපි ඒක කරමු. අපි අර ළිඳට ගිහිල්ලා නාන ඇටි උයන හැටි ඕනනම් ඒක විනෝදාංශයට කරතේ. ඒක රඟපෑම. ඕ ඒක බොරුව. ඒක තමයි මම කරන්නේ. ඒක බොරුව. පොඩි හාමුදුරන්ගේ විනෝදාංශය නේද? පොඩි හාමුදුරුවෝ අර පුරන් කුමරු එහෙම කරලා අර වීඩියෝ කරලා දාන එක එයාගේ විනෝදාංශය. ඒක තමයි එයා කරන්නේ. ඒකට රැවටිච්ච මිනිස්සු තමයි ඔය ඉන්නේ. ඕකට රැවටිච්ච මිනිස්සු උතන්ට ඇවිල්ලා පොඩි හාමුදුරුවෝ බලනවා.
ඒ ස්වභාවය හැම වෙලාවෙම නෑ ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට අරගෙන අර මේ ඉන්න සම්මුති ස්වභාවයෙන් සම් ඒකනේ කියන්නේ ඔබ වහන්සේව දැක්ක කෙනාට විතරයි ජීවමාන ස්වභාවයෙන් මට මං දන් හැන්දා පූජ කරන්න ජීවමාන ස්වභාවයට ඔබ වහන්සේ එළියෙන් දකින පොඩි හාමුදුරුවන්ට නෙමෙයි ජීවමාන ස්වභාවයටම තමයි හදවතින්ම ඒ හදවත මේ ඒ අර මේ මේ තියෙන දෙවියන් වහන්සේගේ රුධිරය පානය කරන්න කියන්නේ අන්න ඒ වගේ තැනක් මේක උදිරිය පානය කරන්න කියන්නේ ඒ තරම් ඒ පාරිශුද්ධ තැනක තමයි ඒ ඒ දන් වේල පූජ කරගන්න පුළුවන් ඒක හැමෝටම පූජ කරගන්නවත් බෑ ඔබ වහන්සේට පූජ කරන්නේ 100ට 100ක් අර කෝටියකින් එක්කෙනෙක් ඔතනින් ඇදලා අරන් අරගන්නවා කියන්නේ ඒ කෝටියකින් එක්කෙනෙක් ඇදලා ගත්තාම ඒ අර මේ මලකඳ විතරයි මේ 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 භූමියට අයිති වෙන්නේ අර අරක ජීවමානයේ මේ සක්වලේ කොහෙද කියන්න තැන නැහැ. Taman හිතටම හිතට හිතනගේ පහළ වෙන තැනක්. ඒ සුද්ධ භූමිය ගැන මම කියන්නේ වචන වලින් කියන්නත් බෑ දකින්නත් බෑ. ඒ ඒ ස්වභාවය මේමයි කියලා අපිට කියන්න පුළුවන්. ඒක කියනකොට විතරනේ ඒක ඇත්ත ස්වභාවය දැනෙන්නේ. බාහිරෙන් මෙහෙමනම් ඇතුළත කොහොමද කියලා කියන්නේ කෙනෙක්. එතකොට මේ මේක සබා ඔබ වහන්සේ මේ හැම දේශනාවලම එකක් පැහැදිලි කරනවා. මම රඟපානවා උඹල රඟපෑමට පැවටින්න එපා. එතකොට ඔබ වහන්සේ රඟපෑම නවත්තපු කාලේ නවත්තපු දවසට මුන් ටීවී එක ඕෆ් කරලා දානවා. මුන්ට ඒ ටික කරගන්නත් බැරි වෙනව නේද? ඒකද ඔබ වහන්සේ රඟපාන්නේ? ඇත්තටම මම රඟපාන්නේ. මම මගේ ප්‍රകൃතියෙන්ම තමයි මම පෙනී සිටින්නේ. ඕ ඒ ඕ ප්‍රകൃති ස්වභාවයෙන් ඒක තමයි එතන තම ඔබ වහන්සේ රඟපානවා කියලා පේන්නේ එන එන කෙනාගේ ස්වභාවය අනුව මගේ ප්‍රകൃතිය ප්‍රകൃතිය තමයි මේක මේක තමයි ප්‍රകൃතිය එන කෙනා කෙනාට ප්‍රകൃතිය වෙනස් වෙනවා නේද ඔව් ආ ප්‍රകൃතිය කෙනා කෙනාට විකෘතිය කෙනා කෙනාට විකෘති වෙනවා. ඔව්, හරි හරි තේරුණා. එන කෙනාට හිතන මේක මේ 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 ස්වභාවය. තව කෙනෙක් ආවොත් ආ මේ ස්වභාවය. කෙනා කෙනාට විකෘති වෙනවා. ඔව්. කෙනෙකුට දකින්න දේ තව කෙනෙකුට දකින්න බෑ. හැබැයි මම හැම මොහොතකම ජීවමානව පෙනී සිටිනවා. අව්‍යාජ මිනිසුන් ඉදිරියේ ජීවමානව පෙනී සිටිමි. ඒක පෙනී ඉඳිනවා ඒක වෙනසක් නෑ ඒ ඒක ඉන්ද්‍රකීලයක් වගේ ස්වාමීන් වහන්සේ ඒ ඒක හොල්ලන්න බෑ කාටවත් මේ එළියටනේ මේ රැවටෙන්නේ මේ එළිය ෂෝ එකටනේ රැවටෙන්නේ ඉන්ද්‍රකීලයක් එතන ඒක බෑ ඒක අර වියගහ අර මේ 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 ගහලා තියෙන වගේ ඒ ඒක ඒක පේනවා ඒ ඒ ස්වභාවයට බෑ කාටවත් අතවත් තියන්න බෑ ඒ ඒක පොවන්න නම් ඒ ස්වභාවයෙම කෙනෙක් ඉන්නවනේ ඒ ස්වභාවයෙම කෙනෙක් නෑ මේක පහළ වෙලා ඒ ස්වභාවයට මේ මතු පිටින් ඒ බොන පොරිකාවත් ඒ හොරාට හොරාට ඔබ වහන්සේ තුලින් හොරේ ජීවමාන වෙනවා. තමන්ගේ කණ්ණාඩියත් ඉස්සරහින් වැටිලා පේනවා. එතකොට ඔබ හොරෙක් කරගන්න. ඔබ වහන්සේ හොරෙක් කරගන්නවා. අන්න ඒ වගේ වැඩක් කරන්නේ. මංකොල්ලකාරයෙක් આવොත් ඔබ වහන්සේ මංකොල්ලකාරයෙක් විදියට ඌට ජීවමාන වෙන. ඒ කෙනා කෙනාගේ විදියට කෙනා කෙනා රැවටෙනවා. ඔව්. අන්න ඒක නේද මේ පුන පුනා දැන් දේශන ගානකින් මේ ඇදගෙන 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 කියන්නේ මෙන්න මේකනේ. එතකොට ඒක ඒ දක්ෂණී වෙන කිනාට ඇරින්න මේ කොහොමද ඔප්පු වෙලා පෙන්වන්න පුළුවා? රූපෙකින් පෙන්වන්න බෑනේ. බෑ. ඔප්පු කරන්න බෑ. ඉස්සරහෙන් බැලුවත් රැවටෙනවා පිටිපස්සෙන් බැලුවත් රැවටෙනවා. ඒක තමයි ඒක සාමාන්‍යයෙන් දේශනයක් ඒ අපි ඔය මේ මේ දේශනා කරන දේවල් ඉන්නක කෙනා කෙනාට ගැලවෙන්න උපකාර වෙන දේ ඒවා හේතුඵල අනුව එවලට අර පෙර නොඇසු විරු දහමක් නේ මේක ඒ එවලට පරණ උපමා මෙතනට අදාළ නැහැ පරණ කියපු කතා බොරු ඔක්කොම ඔව් පළවෙනි දවසේ කියනවා සුද්ධ භූමිට එලා සුද්ධ කරන ඕගොල්ලෝගේ ශාපේ දුරු කරගන්න කියලා. ඒක බොරුවක් නේ දැන්. ඒක ඔබ වහන්සේ ඇයි එහෙම කිව්වේ? එතකොට ඇයි කියලා දැන් තේරෙනවා.
අපි ඇවිල්ලා තනකොළ කැපුව සුද්ධ කර ඉදිරි රූප වහන්සේ අපි දියා දිනාමුස මූණින් බලන්නේ නැති මූන් පව් කියලා මං කියන්නේ ඔබ වහන්සේට තේරෙනවද මට මම මේ පිස්සුවෙන් වගේ කියන දේ ඔබ වහන්සේට වැටහෙනවද එතකොට අර පිනක් කියලා දෙයක්වත් නැහැ මිනිසු පින් කරන්න තමයි ආවේ අන්තිම මොහොතේ පිනකුත් නැහැ පවකුත් නැහැ අර මේ 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 දෙකම අයින් වෙච්ච තැනක් නේ උතන නේද ස්වාමිනා ඒ කියන්නේ මම කියන්නේ මට උවිලා කන්න දෙන එක පොළොවෙන් පොළොවෙන් වලක් හරලා පස්තික පැත්තකින් ගොඩ ගාලා ඕ ඒක මේක කියනවනේ අර වලට දාලා වහනවා වගේ වැඩ ඕ ඒක ඉතින් පිනක් පවන්නේ දැක්ක කෙනාටයි ජීවත් ඕ දැක්ක කෙනාටයි ඔබවහන්සේ ජීවමාන වෙන්නේ ඒ දාට තමයි ඔබවහන්සේ අමෘතය වළඳන්නේ අපි දෙන අමෘතය ඔබවහන්සේ වළඳනවා කියලා පේන්නේ ඒකයි නැත්තම් අර අර පස්තික තමයි වළඳන්නේ මුන්දෙන මේ රැවටිච්ච මිනිස්සු දෙන පස්තික ඔබවහන්සේ වළඳනවා මේ මිනිසුන්ට අනුකම්පා පිණිස මම හදලා දෙනවා ජීවමාන ජීවමාන ඔබවහන්සේට අමෘතය හදලා දෙනවා ඔබවහන්සේ අමෘතේ අමෘතේ වළඳනකොට ඒ අමෘතේ වළඳන්නේ ඒ මං කෙරේ තියෙන මම මගේ හිතේ තියෙන මේ 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 අමෘතය නෙමේ වළඳන්නේ මගේ ශ්‍රද්ධාවේ තරමටම හැදිච්ච රස වෙච්ච අමෘතයක් නේ වළඳන්නේ එතකොට සබාදාමෙන් අරගෙන ගහෙන් ගෙඩියක් කඩාගෙන කාලා පූජා කරන මේ මේකම පස් පිටක් වෙන්නත් පුළුවන් නේද ඔය දෙන ටික අරක අමෘතේ වෙන්නත් පුළුවන් නේද කෙනා කෙනා අනුව මං කියනවා මං ඔබ වහන්සේට කියනවා මට ඔබ වහන්සේට පුළුවන් මේ අමෘතය දෙන්න අමෘතේ ජීවමාන ඔබ වහන්සේව දැర్శණය කරලා මට අමෘතේ පූජා කරන්න පුළුවන් කිව්වොත් ඒක මගේ හද සාක්ෂිය නේද ස්වාමීන් වහන්සේ ඒක කාටවත් ඒක මනින්න බෑ නේද බෑ ඒ අමෘතේ රස වෙනස් වෙන්නේ තමා තුල තියෙන ඊ ශ්‍රද්ධාවේ තරමටම තමයි. ඔය දෙවියන් වහන්සේගේ අමෘතේ කියන්නේ ඔන්න ඕක. අමෘතේ ලෙස මම වස දවා දෙන්නේ මිසන්ට. ඔව්. ඒක පානය කිරීමට සූදානම් මිනිස්සු 100%ක් අර්ධ සාක්ෂියෙන් ඔබ වහන්සේව දැක්ක මිනිස්සු ඔබ වහන්සේ 100%ක් විශ්වාස කරන මිනිස්සු අමෘතේ කියලා වස ලබා දෙ මහරි වස පානීය කරන්න සූදානම් අමෘතේ ලෙස වස දුන්නත් වස ලෙස අමෘතේ දුන්නත් ශ්‍රද්ධාවන්තයාට හම්බ වෙන්නේ අමෘතේ විතරයි අමෘතේම විතරයි එතකොට මම වස ලෙස අමෘතයක් දෙනවා අමෘතේ ලෙස වසක් දෙනවා සත් එන වස ලෙස වසක් දෙනවා මේ හැම කතාවකම සම්පින්දණයේ ඔබ වහන්සේ පුන පුනා කියන්නේ මේ මේක ඔබ වහන්සේ ඇත්තටම දැකපු කෙනෙක් නැහැ. කවුද දැක්කේ? ඔව් ඔබ වහන්සේට ගල් ගැසිය යුතුයි. අර කියන විදියට ඔබ වහන්සේ අර ඊයේ ස්ටේටස් එකක් දාලා තිබ්බේ ගල් ගසන්න ඕන. අප වතුර බොන ලින්දට වතුර දාන්න ඕනේ. එහෙම නෝ පිදෝ වතුර බොන ලින්දට පිදුරු දාලා වහන්න ඕන. කුල්සියේ තියලා එන ගහන්න ඕන. ඇයි මේ දහම මිනිස්සුන්ට දෙන්නේ ඇයි ඒක තේරුම් නොගන්නේ? හැබැයි කුල්සිය පස්සේ අඳාඳ ගියේ මිනිස්සු කොට්ටාසයකුත් ගියා නේද? ඇයි උට උඩින් එකකුත් මං ගෙවලා තුමනේ? ඊට උඩින් යවපු එක වැදුන්නේ මේක හොඳටම වැදුනා. ඇයි බෝහන්සේට මෙහෙම වෙන්නේ බෝහන්සේව සැක කරන්නේ ඇයි මිනිස්සු? තමාගේම සැකේ කියලා දැන් ඒක ඔප්පු වුණානේ. තමාගේම සැකේ තමයි තමා තුලින් ඉස්මතු වෙන්නේ. තමා තමාටම බැනගන්න වැඩක් වෙන්නේ. ඇයි ඔබ වහන්සේ ඔතන නැහැ කියලා මිනිස්සු දන්නේ නැහැනේ. මිනිස්සු රැවටුණා ඔතන ඉන්නවා කියලා. මේ ගමන තව පිරිසක් නැවතුණා මම ගියා කියලා මම මැරුණා කියලා මැරුණා කියලා නැවතුණා ඒකට තමයි දැන් මේ මරණයෙන් උත්සාහනේ වීම කියලා කිව්වේ ඒකයි
එකම ස්වභාවයක් තමයි තියෙන්නේ. රූපේ වෙනස් වුණා. එකම ස්වභාවයක්. ඔව්. රූපේ වෙනස් වුණා. ඔව් අරක. ඔව්. ඒක හරි ස්වාමීන් වහන්සේ. ඒ ඔබ වහන්සේට ඒක ජීවෝ ඒ ස්වභාවයේ ජීවමානෝ පෙන්වන්න පුළුවන් අයකුත් ඉන්නවා. නොපෙන්වන්න නැති ස්වභාවය. ඒකයි හැමතිස්සෙම ඔබ වහන්සේ තුලින් ඒක නැහැ කියන්නේ මා තුල නැති වෙල මා 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 තුල නැහැ. ඔව්. ඒකයි. ඒක මොකද්ද මං කිව්වේ ඔබ තුල අන්න හරි එහෙම එකක් කියලා තිනවා අර අයට මේ අර ඔබ තුල මා තුල ඔබ මා වෙනවා මම මා වෙනවා මම ඔබ වෙනවා ඔබ මා වෙනවා මම මා වෙනවනේ එහෙම කතාවක් කියන්නේ ඒක කවිෂා දැකලා තිනවා කවිෂල බණ ඇහු නැතුණාට මාව දැකලා තිනවා මොනවත් මන් දැකලා නෑ දැන් අහනවා අර එදිනෙදා දාන දේ මම ප්‍රායෝගිකව දන්නා මෙතන මේ මේ ඔෆිස් එකේ වෙන දේ ටික මම ඒ බන ඒ ඔෆිස් එකේ අපේ අර මහගෙදර ඔෆිස් එකේ ඒ දේශනා ටිකක් ගියානේ අන්තිමට ඔය ඉන්න සූම් සාකච්ඡා අරවා මේවා ඒව ටිකක් ගියානේ ඒවෙත් ඔබ වහන්සේ මේ ස්වභාවය ඉස්මතු කරනවා දකින්න කෙනෙක් නැහැ කියන දෙයක් මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඒ දේශනාවල හරය තමයි කියන දේ කාටවත් තේරෙන්නේ නැහැ. අසන්නාටවත් තේරෙන්නේ නැහැ එතන. ඒ ඔබ ඔබ සම්මුඛයේ ඉඳගෙන බණ අහලා වාඩි වෙන කෙනාටත් මේක තේරිලා නැහැ. එතකොට කියපු කෙනාට නෙමෙයි තේරෙන්නේ වෙන කෙනෙකුට තේරෙන්නේ මේක. ඉතින් දැන් ස්වාමීන් වහන්සේ දැන් කවුරු හරි මේ මගසලකුණු මංගිය මගසලකුණු ඔස්සේ මගේ පස්සෙන් තව කෙනෙක් යනවා. එතකොට මම කියනවා මං කරපු ටික. මම මෙහෙම කරා ස්වාමීන් වහන්සේට මෙහෙම දානේ පූජ කරා මෙන්න මේවෙන් කරා මේවෙන් දන් දුන්නා. එතකොට එයත් මේ මං කරපු ටික කරන්න යනවා. එතකොට එයා ඇවිල්ලා කුසියස් කළා එයා ලේබල් ටික ගහනවා. එයා ඇවිල්ලා තනකොළ කපනවා. එයා ඇවිල්ලා ඔබ වහන්සේට දානි සකස් කරලා පූජා කරනවා. එයාට එතකොට ගැලවීම හම්බ වෙනවද නෑනේ. එයාට වෙන පාරක් තියෙනවා. එයාට වෙන පාරක් තියෙනවා. මගේ පාර එයාට. එයාට ඒව කරේ නෑ. ඒව කරේ නෑ. ඒ වුණාට කවුද කවීෂ කියන්නේ ස්වාමීන් වහන්ස? ඔය දේශනාව කරපු කෙනා. ඒ කොහේ කෙනෙක්ද? ඔය දිල්හානි අම්මගේ දුව. අයියාල මහගෙදරට මා දිල්ලානි අම්මගේ දුව හා හා මම හිතුව මහගෙදරට එන්නේ නැති කෙනෙක් කියලා එන්නේ නැති කෙනෙකුට ඕක දැర్శණි වෙන්න විදිහක් නැහැ එන්න මොන එක පාරක් හරි එන්න මොන එක පාරින් එන්නත් බෑ සමහරවට 10 පාරක් එන්න වෙයි එයා ඒක දැర్శණි වෙනකන් ඉන්න ඕන බාහිරින් ඔබ වහන්සේට ওই පොඩි හාමුදුරුවන්ට දිවි හිමියේ සලකන්න ඕන ඒක කරන්න නැතුව කරවද ඔබ වහන්සේගේ මේ ටොයිලට් නැදලා ඕදලා පාටි ටික හදලා තනකොළ කපලා මකුන්දල කඩලා උණු ගාලා එයාට අවුරුද්දක් කාලේ තියෙන්නේ එයා අවුරුද්දම එක කරන්න වෙනවා ඒ ඔක්කොම කරලා අවසානයේ තමයි ඒක දැర్శණය වෙන්නේ ඔය පොඩි හාමුදුරුවෝ හරහා තමයි කරගන්න වෙන්නේ වෙන තැනක ගිහිල්ලා කාණු සුද්ධ කරලා කරගන්න බෑ ඇයි මේක වචනේ තියෙන්නේ ඔබ වහන්සේ ගාවනේ යතුරු තියෙන්නේ අපිට එතකොට මේක කාටවත් මේක ගලවන්න මට මං ගැලවිනව මිසක් මට තව කෙනෙකුට පාරක් පෙන්වන්න බෑ ස්වාමීන් වහන්සේ දැන් ඕ ගුරු හාමුදුරුවන්ගේ ඥානය ඔබ වහන්සේට ඇවිල්ලා ඔබ වහන්සේ අපිව ගලව ගන්නවා ඔය කැප කිරීම කරන්න තුන්වැන්නෙක් මං අපිට දැర్శණය වෙන්න බෑනේ ඒ ඔබ වහන්සේ කියන්නේ ඇත්ත ගුරු හාමුදුරුවන්ගේ ඔබ වහන්සේට මේ ඥානය පහළ වෙලා ඔබ වහන්සේ ගුරුවරයාත් ගෝලයාත් එක්කෙනෙක් බවට පත් වෙනවා
එතකොට තව ගෝලයක් හදන්න නම් ඒ ගෝලයට උපවාසය කරපු කැපකිරීම ටික කරන්න කෙනෙක් මේ විශ්වයේ තව කොහෙද ඉඳීද 15 වෙයිද සමාගේ විමුක්තිය පැත්තක දාලා මේ තව පිටසක් ගලෝගෙන යන මග එයි මේ මගෙන් පස්සේ ආපහු ලෝකය සකස් වෙන්නේ නැහැ ලෝකය අවසන් කරනවා බුදුරු පාල වෙන්නේ අවසන් කරනවා ලෝක විනාශේ ඔව් බුදුරු පාල වෙන්නේ නැහැ ආයෙ ඊට පස්සේ බුද්ධ ශූන්‍ය කාලයක් තියෙනවා බුද්ධ ශූන්‍ය කාලයක් ඒ ඒක යෝ ඒක ඇත්ත ඒක ඇත්ත මේ මිනිස්සු අප්‍රමාදී වෙන්න ඕන තප්පරෙන් තප්පරේම අප්‍රමාදී වෙන්න ඕන ඒගොල්ලෝ බලාගෙන හිටිය මෛත්‍රී බෝධිසත්වය පහල මේ මෛත්‍රී බෝධිසත්වය තමයි මේ දැන් ගෞතම බුද්ධ ශාසනය ඉවරනවත් එක්කම මේ දැන් පහල වුණේ නේද මේ මේ මේක තමයි මේ මතු මතු බුදු වෙනවා කියන්නේ මෙන්න මේක මෙන්න මේ ස්වභාවයමයි ඕක මං කියලා ඇති කකුසඳ කොණාගම කාශ්‍යප ගෞතම ඔය සම්බුද්ධ ශාසනය ගෞතම ඊට පස්සේ මෛත්‍රී බුද්ධනේ එතකොට ඔව් එතකොට මම කතා කරන්නේ කකුසන්ධ බුද්ධ ශාසනයේ නිවන් දැකපු නැති වුණුත් ඉන්නවා කොණාගම බුද්ධ ශාසනයේ නිවන් දැකපු නැති වුණුත් ඉන්නවා කාශ්‍යප බුද්ධ ශාසනයේ නිවන් දැකපු නැති වුණුත් ඉන්නවා ගෞතම බුද්ධ ශාසනයේ නිවන් දැකපු නැති වුණුත් ඉන්නවා එතකොට මෛත්‍රී බුද්ධ ශාසනයේ නිවන් දැකපු නැති වුණුත් ඉන්නවනේ ඔව් උන්ට ඔය පහටම ඔය මේ වාබද්ද කල්පේ පහල වෙන්නේ බුදුරු පස් දිනාගෙන් බුද්ධ ශාසනේ හැමෝටම මම කතා කරන්නේ ඔක්කොටම ඔක්කොටම කතා කරන්නේ සීරටම ඒ ගැඹුරු කතාව ඔබ වහන්සේගේ ආඥාවේ ඒ මේ මේ ලෝක ධාතුවේම තියෙනවා ඒ දස දහස්රි ලෝක ධාතුවක් කියලා මම මගේ හිතේ ප්‍රමාණයට මම වවාගත්ත තැනක් තියෙනවනම් ඒ තාක් ඔබ වහන්සේ ඒ ඒ ඒ හැමතැනම ජීවමාන වෙනවා ඒකයි මම කියන්නේ මේ මහගෙදරට මිනිසු රැවටුණානේ රැවටෙනවනේ තාම ඒ ඒ ගේට්ටු දෙකේ තාපාතරේ ඇතුලේ බුද්ධ ස්වභාවයක් වෙනවනම් ඒ ඒක බොරුවක් අපි පවෙන් ඈත්කල පින අල්ලගෙන හිටිය කාලයක් නේ. ඒ පින අතෑරෙන තැන තමයි මේ සියලු දේ අතෑරෙන්නේ නේ. ආහා. එහෙමද? ඔව් දැන් තාගත්තද? ආහා අහලා මට කියන්න ඕන. හරි හරි. මොකද්ද කිව්වේ ස්වාමීන් වහන්සේ දැන් මේ මේ මේක අපි දැන් තව කෙනෙකුට මෙන්න මෙහෙම දෙයක් කිව්වොත් ඊට තව කෙනෙක් ඇවිල්ලා උතන හදනවා සත්මාල් ප්‍රාසාදයක් ඔබ වහන්සේට වැඩ ඉන්න මේ මේ හා මේ නිවන් දකින්න පුළුවන් මාර්ගය මෙතන තියෙනවා මේ මෙතනින් වචනේ අහගන්න පුළුවන් වෙන ඒ නිසා එයා දැක්ක අපි මේ පොඩි පොඩි දේවල් කරලා මේ මෙතන හරි පොඩියට මේ පොඩි අතෑරීම් ටිකක් කරලා දිනවා මිනිස්සු මේ මොනවද මේ කියලා එයා ගහනවා සත්මහල් ප්‍රාසාදයක් ඔබ වහන්සේට වැඩ ඉන්න. මේ මැණික් මැණික් වලින්ම හදනවා සත්මහල් ප්‍රාසාදයක්. එයාට පුළුවන් ද නිවන් දකින්න. මං කියන්නේ තියෙන මිනිහා ලොකුවට ඇතෑරියත් මේක කරන්න බෑ. මේ එයා එතකොට මේ පිනාස් රැස් කරගෙන දිව්‍ය ලෝකේ යන්න පුළුවන්. ඒක ගොඩක් අය ඒක තමයි කරන්නේ. ඒක තමයි මේ කරන්නේ. ඕ. ඒගොල්ලෝ ඒගොල්ලෝ මොකද්ද ඒගොල්ලෝ අත්හැරීම කියන එක දන්නේ නැහැ. අත්හැරීම නෙමෙයි අත්හැරෙනවා. ඒක අත්හැරෙනවා. එයාගේ අත ලිහිලා තියෙන්නේ. මෙහෙම බරට අල්ලගත්ත දෙයක් නැහැ. නිතරම ලිහිලා තියෙන්නේ. ඔක්කොම ඇරලා දාලා තියෙන්නේ. ඕන කෙනෙකුට අත දාලා ගන්න පුළුවන්. එයා බැල්මක්වත් හෙලන්නේ නැහැ. ආමා මේ 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 සීර යාගේ සේපු තියෙන හැමදේම ඇරලා දාලා තියෙන්නේ අන්න ඒකයි අත් හැරෙනවා කියන්නේ අත් අරිනවා කියන්නේ මං පර්ස් එකෙන් ඇරලා යමක් දුන්නොත් ඒක තමයි අත් හරිනවා කියන එක අත් ඉබේ අත් හැරෙනවා කියන්නේ මේ පර්ස් එකෙන් නිකන් හැරිලා බිමට වැටෙන්නේ කොලයක් උලඟට පාවෙලා මේ යන්නේ කොහෙට හරි අන්න ඒ වගේ දෙයක්
මේ ඔක්කොම ඕපන්. එතකොට ඕ ඕපන් අර යසෝදරා යනකොට යසෝදරාව ගිහි අතෑරලා යනකොට මේ හතර මහ නිදානෙම ඇරලා දැම්මලු. ඒ ඒ කියන්නේ මෙන්න මේක. මෙන්න මේ ස්වභාවය මේ කියන්නේ. අත්හැරීම පෙන්නුව නිදාන හතරක් පෙන්නලා නේද ස්වාමීන් වහන්සේ. ඒ දොරපියන් විරුද්ධ කළ මේ 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 වස්තුව ඒ ඒ ඔක්කොම ඇරදාලා යනවා කියන්නේ අත්හැරීම. ඒක සාමුතිය මනුස්සයෙකුට ඒක කරලා කරලා පුහුණු වෙලා එන්න පුළුවන්. ඒත් දැන් කාලේ මදි ස්පීඩ් එක ඔබ වහන්සේ ස්පීඩ් ඒ ස්පීඩ් එක අල්ලන්න බෑ. දැන් අපිත් එක මුලින් එකතු වෙච්ච කට්ටිය ස්පීඩ් එක ඔබ වහන්සේව අල්ලන්න නම් අපි තීහා සමාන වේගයකින් ස්පීඩ් එක වැඩි කරගන්න ඕන. එතකොට මේ මුලින් ආපු සෙට් එක සෑලෙන්න අර කියන වගේ 2008ට 12ට ගිහින්ද දන්නේ නැහැ. ඔබ වහන්සේ අපිට ඉස්සර උපමාවකින් කියනවා 2025 මං ඉන්නවනේ ඔබ ඔබලා ඉන්නේ 2023. එතකොට මට දැන් කියන්න බෑ ඔබ වහන්සේ ඒ ඒ කියන ස්පීඩ් එක දැන් 2000 කීයේද ඉන්නේ කියලා. මං ඉන්නේ කොතනද? මං 2022ට වැටුණාද කියලා කෙනෙකුට ඔප්පු කරගන්න පුළුවන්. එයාගේ ස්වභාවය අනුව මං 23 හිටියානේ අපරාධේ. ඇයි මං දැන් 22ට වැටුනේ? අන්න අර කියන අර ඒ ස්පීඩ් එක නැති හින්දා තමයි අර මන්දෝස්සාහි වීම හිණමානේ. බාහිරෙන් බලන්නේ ගිය අතුලාන්තය දැක්කේ නැහැ. බුද්ධ ප්‍රභාවය දැක්කේ නැහැ. අන්න ඒ හින්දා තමයි එයාගේ ස්පීඩ් එක බාලා උනේ. ඕක කිව්වට කරන්න බෑ ස්වාමීන් වහන්සේ. කාටවත් කියලා මෙතනට ගන්නත් බෑ. නිකන් වාහනේ එන ටිකේ අද අපි දැන් හිට අනිද්ද 5 දෙනෙක් තමයි. අශෝක් දුයි අම්මයි අක්කා පොඩි අක්කා ඊද දන්නේ. ඒ 5 දෙනෙක් විතරයි මේ වාහනේ 15 දෙනෙකුට විතර එන්න පුළුවන්. ඒ මලකඳවල් ටිකක් හේතු වල වාඩි කරලා අරන් ඉන්න පුළුවන්. ඔතනට සෙනග ගෙන්න ගන්න ඕන නිසා අපරාදේ මම පොරොන්දු නැණි 15ක් විතර එනවා කියලා. ඒ 15 ඒත් මම කඩලා දැම්මා. මට බෑ මගේ මලකඳවල් එක්කන් ඉන්න බෑනේ. උතන්ට මලකඳවල් ටික ටීට් එකට තියලා හේතු කරලා එක්කන් ඇවිල්ලා කන්න දීලා මූව ගෙනහලා ගීගාවින් පස්සෙන් වැඩක් කරන්න බැරි නිසා ඒ දේ කරන්නත් බෑ. ඒ කට්ටියට පිනක් විතරයි ඇත්තෙන්නේ. ඒකත් ඉතින් විතරයි රැස් වෙන්නේ. ඔව් ඒකත් ඉතින් හදාගත් එකක් නේ. ඒකත් හිතා ගත්ත පිනා. එතකොට මේ පෙරමුණේ ඉන්න කිසි කෙනෙක් ධර්මයේ අහගෙන මේ පෙරමුණේ ඉඳගෙන මේ කරන කෙනා මේ මෙකින් නිවන් දකින්න ස්වාමීන් වහන්සේ මේ මේ මේකේ තියෙන රහසක් ඒක කරන්න ඔබ වහන්සේ කියන මහගෙදරට එන්න සම්මුඛ වෙන්න කියලා. ඒ සම්මුඛ වුණාට පස්සේ Taman මේ බුදුන් දැක්කනම් ආයි උතන්ට එන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එහෙනම් අර ජේතවනාරාමේ සවැත්නුවර ඔය කියන හැම තැන්වලම හැම තෑම යනවනේ බලන්න. ඒව අත්හැරුණනේ. තැනින් තැනට ගම්නියම් ගම් වලට ගිහිලා මේ පිටිස ගලෝ ගියා. අර ගැලවිච්ච මිනිස්සේ ආයි පස්සෙන් ආවේ නැහනේ. හැම තෑම අලුත් පිටිසක් ගලෝ ගත්තේ. එතකොට මම ඉන්න තැනට එනවා, දෙවිවරු එනවා, බ්‍රහ්මයෝ එනවා, යක්කු එනවා, මිනිස්සු එනවා, ප්‍රේතයෝ එනවා, ඔක්කොම එනවා මං ඉන්න තැනට. මම දකිනවා ඒක. එතකොට බුදුන් වහන්සේගෙන් බණ අහන මේ සක්වල ඉන්න දෙවිවරු මේ පොළොවට එනව නේද ස්වාමීන් වහන්සේ? මේ සක්වල දේව කොට්ටාස ඉන්නවනම් මේ ශ්‍රී සද්ධර්මයේ බුදුන්ගෙන් බණ අහන මේ වෙලාව එන්න ඕන නේද? මේ ගැලවීමේ මාර්ගය අහන නම් දෙවිවරු මේක ශ්‍රවණය කරන්න ඕනේ. මේකනේ සත්‍ය. මේ අපිට මේ තේරෙන සත්‍ය අහන්න මනුස්ස දේව ඒ කොට්ටාස එන්න ඕන නේද? මෙදී එක තමයි මධ්‍යම රාත්‍රියේදී මට මේ කෝල් එන්නේ. ඒකනේ තමලට මම නිදා ගන්නකොට සැත වෙනකොට පාන්දර 2යි 3යි මධ්‍යම රාත්‍රියට. ඔව් මධ්‍යම රාත්‍රියේ ජේතාරාමේ ආලෝක කරගනිමින් දෙවියෙක් ඇවිල්ලා මතින් එළ මෙන්න මේ ප්‍රශ්න ටික ඇහුවා.
තාම එන්න පටන් ගත්තේ නැහැ. ඕ එක එක සබහ වලින් ඇවිල්ලා ඔබ වහන්සේගේ මේ ගැලවීමේ මාර්ගය හොයා ගන්නවා ඒගොල්ලෝ. ඒ කියන්නේ මාව මොන විදියකින්වත් හේතුඵල සාකච්ඡා වෙච්ච කෙනෙක්ට දර්ශනය වෙන්නේ නැහැ. දර්ශනය වෙන්නේ නැහැ. හේතුඵල සකස් වෙන්න ඕන. ඒකත් ඔප්පු වුණා පහුගිය කාලේ. ඒ හැම දෙම මේ හේතුඵල සකස් වෙන්නේ නැනම් ඒක නම් මොකද්ද කියලා කියන්න බෑ. මේව කතන්දර නිමින්නේ ස්වාමිනාට. මේව ප්‍රායෝගිකව මේ අපිට දැන් සිද්ධ වෙන දෙයක් නේ මේ වෙන්නේ. හේතුඵල කියන දේ. ගහක කොලයක්වත් වැටෙන්න විදිහක් නෑ හේතුඵල නැතුව. ඒකයි කියන්නේ ගහකින් කොලයක් වැටෙන කොටත් බුදුරු බණ කියනවා කියලා කියන්නේ ඒකනේ. ඒකයි. මේ ගහ කතා කරනවා ඇහෙන්නේ නැහැ. මම කතා කරනවා. ගහ කතා කරනවා දෙකම එකයි. මිනිසුන්ට ඇහෙන්නේ නැහැ. මිනිසුන්ට ඇහෙන්නේ නැහැ. ඒක මිනිසුන්ට දැනෙන්න බොහොමසේ ප්‍රායෝගික වැඩක් මිනිසුන්ට ඉගෙනුවා. මේ පොයි පාටි සකස් කරන්න නෙලන්නේ. කුරුළු ලෑලට කුරුළු දාන මං ඒ පහුගිය කාලෙම මං කියන බොහොමසේ උතන නෑ. මං ඔප්පු කරලා පෙන්නන ඔබ මං කුරුළු ලෑලට මේ කැම දාන්න යනකොට කුරුළු ලෑල්ලේ ඔබ වහන්සේ වැඩ ඉන්නවා. එතකොට හැමදෑම ගිහින් බලනකොට මේ කායකද මං යන්නේ, කායකද මේ පඩියක් උඩට නැගලා උඩට නගින්නේ. ඒ යන පියවරක් ගානේ ඒ කියපු දේ මැවි මතක් වෙනවා. එතකොට ඔබ වහන්සේ කොහෙද මං කියන්නේ ජීවමාන වෙලා කොතන ඉන්නවයි කියලාද? කුරුළු ලෑල්ලේ ඔබ වහන්සේ කො මිනිසු රැවටෙනවනේ. එතනට ගිහිල්ලා එපා දන් හැන්දක් පෙදලා බුද්ධ පූජාව තියෙනවනේ ලෑල්ලේ ඔබ වහන්සේ ඉන්නවයි කියන්නේ. ඉතින් මේ කියන දේ මිනිස්සු තේරුම් ගන්න ඕන කොයි ආකාරයෙන්ද කියලා තේරෙන්නේ නැහැ. මම දන්නවා ඒ යන පියවරක් ගානේ බුද්ධ ස්වභාවය තියෙනවා. ඒ ඒ 100%ක් හද සාක්ෂිය තමයි ඒකට සාක්ෂි දරන්නේ. ඉතින් අව්‍යාජ වූවන්නේ ඉදිරියේ අව්‍යාජ හද සාක්ෂියක් ඇති මිනිසුන් ඉදිරියේ මා ජීවමානව පෙනී සිටිමි. ජීවමානව පෙනී සිටින්න. අර ඔබ වහන්සේ කියන්නේ ඔබගේ දැසින් නෝ මාගේ දැසින් ලෝකයේ දකින්න විට ඔබට මා ඔබතුල මා ජීවමාන වෙන මත ඔබ මාතුල ජීවමාන වෙන. ඒ කතාව ඇත්ත. මගේ ඇස් දෙකින් මං ලෝකේ දැක්ක තාක් මං ඒ මම ගෝවාන්තේගේ ඇස් දෙකින් ලෝකේ දකින්න ගත්ත තැන තමයි ඒ ස්වභාවය එන්නේ. රැවටිල්ලක ඉන්න මිනිස්සු රැවටෙනවම තමයි. එයාලව ගලව ගන්න හරි අමාරුයි. රැවටිල්ලෙත් රැවටෙනවා. මේ 28 දාණයෙන්නුත් මිනිසු රැවටෙනව නේද පාවෙනාස? නෑ ඒක රැවටෙනව නෙමෙයි. ඒක මම රවට්ටන්නේ නෑනේ. ශ්‍රද්ධාව තියෙනවා නම් මොන විදිහෙන් ආවත් මම එතනට ගන්නවා. දකින්න දෙනාට ඒක දකින්න පුළුවන්ද? නෝ ශ්‍රද්ධාවෙන් ආවොත් මම ඒක ගන්නවා ඒක. එහෙමයි වෙන්නේ. ගන්නවා. ශ්‍රද්ධාවෙන් ආවොත්. ප්‍රතික්ෂේප වෙන හැට දානෙට වාඩි වෙන ඒ දානෙට සහභාගී වෙන්න බැරි වෙනවා ඒ කියන්නේ. කලින්ම ප්‍රතික්ෂේප වෙලා අයින් වෙනවා ඒගොල්ලෝ. ඒ දුෂ්ටි දින මිනිස්සු. මේ සද්ධාව කියන්නේ ඒකනේ. සද්ධාවන් තියෙන ඉදිරියේ මා ජීවමානව පෙනී සිටිනවා. දැන් අර කවිෂගේ මගේ කන්වර්සේෂන් එක අහන් ඉන්න කෙට්ට තුන්වෙනියෙට මුකුත් පේන්නේ නැහනේ. නෑ නෑ. තේරෙනවා. තුන්වෙනියට පේන්නේ නැහැ ඒක. මේක දකින්න නම් ඒ දෙපස වෙන්න ඕනි. මම කතා කරනකොට මම වෙන්න ඕනි. අනිත් පැත්තේ කතා කරනකොට ඒ පැත්තට යනවා. ඕ දෙන්නට ස්ටෙප් බයි ස්ටෙප් එක මාරු වෙන්න ඕනි. ඕ ආ මේ මම මෙතනට ඕ ඒ සිතුවිලි දෙක දෙපැත්තට මාරු කර යන්න ඕනේ. ඒ තුන්වෙනියට අහන්න බෑ. අයි ඕ දෙන්න හිතන දෙන්න. කන්වර්සේෂන් එකක් වෙන්නේ සංවාදයක් වෙන්නේ දෙන්නෙක් අතර විතර. තුන්වෙනියෙක් නෑ.
එතකොට මේ එතකොට එහෙම වුණාම වෙන්නේ නැහැ. එහෙම නැත්තම් ස්ත්‍රී පුරුෂ භාවයට අහු වෙනවා. තේරුණා? එහෙම නැත්තම් ස්ත්‍රී පුරුෂ භාවයට අහු වෙනවා. වචන වලට අහු වෙනවා. එහෙම කතා කරපු දැන් වල වචන වලට අහු වෙන්නේ නැහැනේ. වචන තුල රූපයක් නැහැනේ. ඒක දන්නවනේ දැන් මේ මොන ගොනෙක් හරි. හැබැයි ස්ත්‍රී පුරුෂ භාවයට අහු වෙනවා නේද? මේ හාමුදුරු කෙනෙක් අර කෙල්ලේ. මේ කෙල්ලේ මේ හාමුදුරු කෙනෙක්. කෙල්ලේ හාමුදුරු කෙනෙක් එක්කම කතා කරනවාද? හාමුදුරු කෙනෙක් කෙල්ලෙක් එක්කම කතා කරනවාද? ස්ත්‍රී පුරුෂ භාවයට අහු වෙනවා. එතකොට මාව නෙවෙයි වෙන්නේ. වචන ඇහෙන්නේ නැහැ. බොරු ඇහෙන්නේ. බොරු ඇහෙන්නේ. ඒක ඒක උගේ ස්වරූපෙම ඌට දැනෙනවා. උගේ බොරු ඌට දැනෙනවා. ඒ වුණාට ඒ කතාව ඒ සංවාදයේ ඇතුලේ ඒක අපි දෙන්නම ඒ ස්වභාවය විඳිනවා. ඒක දැනුත් එහෙමයි. විඳිනවා. ඔව්. ඒක ලෝකයා දන්නේ නැහැ. නැහැ. ලෝකයාට පේන්නේ නැහැ ඒක. එතකොට ඒ ළමයාට මාව නැති කරන්නත් බෑ, මට ඒ ළමයාව නැති කරන්නත් බෑ. ඒ කියන්නේ තවදුරටත් දෙමෝපියන්ට අයිති දරුවෙක් නෙවෙයි. තවදුරටත් ප්‍රේමවන්තයෙක්ට අයිති ප්‍රේමවන්තියක් නෙවෙයි. නෑ. එහෙම නේද? දැන් හොරකම් කරන්න බෑනේ, පැහැර ගන්න බෑ. ඒ කියන්නේ ඇගේ ආත්මේ මා සොරාගෙන. සොරාගෙන නෙවෙයි, ඇගේ ආත්මේ මම සින්න කරගෙන තියෙන්නේ. සින්න කරගෙන. සින්න. නෑලා. ඔව්, ඇගේ ආත්මේ මා සින්න කරගෙන තියෙන්නේ. හදවත සොරාගෙන හදවත සොරාගත් ප්‍රේමවන්තයා. එතකොට ඇයට මුළු ආත්ම ජීවිතය පුරාම සදාකාලිකවම එකම ප්‍රේමවන්තයෙකුට පමණයි ප්‍රේම කරන්න පුළුවන් මේ ඉදිරියට. එහෙම වෙන්න එපා නේ. එහෙම වෙන්න එපා. ඒකයි මං කිව්වේ ලක්ෂේ ලක්ෂෙන් ලක්ෂේ අගේ අඩු නොවෙන්න මම එක්කෙනෙක් අයින් කරගන්නවා. තේනවා? ලක්ෂේ අගේ අඩු නොවෙන්න මම එක්කෙනෙක් අයින් කරගන්නවා. එතකොට ලක්ෂේ යගේ ඒ විදිහටම තියෙනවා. එතකොට මම ආත්මය විතරයි තොරා ගන්නෙ. දරුවෙක් ගැලවුණා කියලා දෙමෝපියවන්ටවත් නොදැනෙන්නේ. ඔව්. දන්නේ නැහැ. යාලා ගාව ඉන්නේ මලකඳ. දන්නේ. ඔව්. ඒක හරි පුදුම කතාවක්නේ නේද ස්වාමීන් වහන්සේ? මට අහුනොත් එමයයි ගැලවෙන්න බෑ. මොන විදිහකින්වත් බෑ ගැලවෙන්න. එකෙන් මං කියන දෙමෝපියන් සිටන දරුවන් සිටන දෙමෝපියන් තමන්ගේ දරුවන් මා ඉදිරියට නොගෙනා යුතුය. ඈ බිරිඳක් සිටන ස්වාමියා තමන්ගේ බිරිඳ මා ඉදිරියට සම්මුඛ නොකළ යුතුය. නොගෙනින යුතුය. සැමියෙක් සිටන බිරිඳ තම සැමියා මා ඉදිරියට නොගෙනා යුතුය. ඒක මං කරනවා. සාක්ෂි නෑ. අනගහන්න බෑ. සාක්ෂි. අනගහන්න බෑනේ. සාක්ෂි නෑ. සාක්ෂිකෝ. දැන් මගෙන් ඈතට ගියා. මාව දාලා ගියා. එද සාක්ෂිය මේ විදිහට ගැලවෙන්න බෑ. බෑ, එද සාක්ෂිය තුල මා ජීවමානයි. ගැලවෙන්න බෑ. ඒ කියන්නේ එක්ටම් ගෙදරක දාලා හිටියත් හරිද, හිර කරලා හිටියත් මම ගෙන්න ගන්නවා.
ඒකයි මේක තමාතුලින් දකින්න කිව්වේ බාහිරින් දකින්න නැතුව අනන්ත සක්කලේ අපි කියන්නේ මම කියන්නේ සම්මුතිය දන්න කොයි කෙලවරට ගියත් ඔබ වහන්සේ එතන ජීවමාන වෙනවා මේ ලෝකයේ තුල මේ පෘථුවිය තුල එක්තරම් ගේක සිර කර සිටන යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් වේද මා පිළිබඳව විශ්වාසය ඇති කරගන්න මානුඹලාව එක්තරම් ගේින් නිදහස් කරනු ඇත මොනතරම් ධර්ම සිපිරිගේක දාලා සිටියත් මම එයාව නිදහස් කරනවා මොනතරම් සිපිරිගේක මගෙන් අපායටත් මම කියන එක ඇහෙනවා නම් අපාය තුල ඉන්න යන් නිරිසත්ත්වයෙක් ඉන්නවා නම් ඒ නිරිසත්ත්වයා මා කරෙහි අල්පමාත්‍රයක දුර වේවා ශ්‍රද්ධාවක් පාල කරගන්නේද මා වුම් නිරිගේ නිරිභාවයේ නැත්නම් අපායෙන් නිදහස් කරගන්න නරකාදී නිදහස් කරගන්න ඒක පූර්ණ බලය මට පැවරෙනවානේ. එහි පූර්ණ බලය මට පැවරෙනවා. මේ මේ කියන වචන පුතග්ජනේට මනෝවිකෘතියක්. තේරෙනවද? මේ කියන වචන පුතග්ජනේට මනෝවිකෘතියක්. මේ මොන පිස්සුවද? මේ මොකද්ද? ඔව්. අත්ත පුතග්ජනේට නෙමෙයි මම කතා කරන්නේ. පුතග්ජනේන්ට මේ වචන නොඇසිය යුතුයි. දෙනවා. මා මේ දේව වචනේ තියෙන්නේ. මා වචන කියන්නේ අසුද්ධවන්තයින්ගේ ගැලවීම වෙන්නේ. සුද්ධවන්තයින්ගේ ගැලවීම වෙන්නේ නෙවෙයි. සුද්ධවන්තින් කියන්නේ මෙතනදී තමන් හරි කියලා හිතන් ඉන්නේ. ඒ කියන්නේ මාව විනිශ්චය කරන්න ඕනේ. මාව විනිශ්චය කරන්නේ උන් හිතන් ඉන්නේ උන් සුද්ධවන්තයෝ කියලානේ. නේද? මට බෑ ස්වාමීන් වහන්සේ මම නිවැරදි කියලා කියන්න. මම එතකොට ඒක මගේ දෘෂ්ටියනේ. මම නිවැරදි කියලා මම කියන්නේ එක එක්කෙනා නෝනේ. ඒ ස්වභාවය නෙමෙයිනේ ඔය කියන්නේ. සුද්ධවන්තයා දැක්කනේ වෙන්නේ බෝවන්තේට සුද්ධවන්තයා ඉන්නේ අර ඒ කියන හර්ධකාසේ 100%ක් පිරිසිදු වෙනා තුලනේ නැත්තම් මේ මිනිස්සු සවාතකට මුලා වෙනවනේ මම තමයි නිවැරදි මට තමයි වචනේ මම වැඩේ කරගෙන ඉවරයි දැන් මේකේ හිර වෙලා ඉන්න මිනිස්සු හිර වෙලා ඉන්න තැන් මම හරියටම දන්නවා මම කියන්නේ ප්‍රශ්න නොකරන තාක් කල් මම කියන්නේ හරියටම දන්නවා සත් හට වෙන බව දුකට වෙනවා සත් හට වෙන බව දුකට වෙනවා දැන් මේක මේ කියන වචන ටික කවුරු අහන් ඉන්නවා නම් උන්ට ඇහෙන්නේ කවුරු කතා කරනවා කියලාද මූ හරියට කවුරු වගේද කතා කරන්නේ කියලා කිව්වොත් උන් මොකද්ද උතන දාන වචනේ මූ යකෝ කවුරු වගේද කතා කරන්නේ මොකද්ද උන් දාන වචනේ උත්තරජනිය සම්මත මිනිස්සු මේකේ නะ වචන ටික අහන්නේ හිටියොත් එහෙම උන් මට ගහන්න මොකද්ද ගහන්නේ මොකක්ද බා උන්ගේ හිතේ කුණු තරමටම වචනයක් කියයි ස්වාමීන් වහන්සේ මේක තමයි මම අහන්නේ මේ පොදු එක ගත්තාම යකෝ මූ කවුරු වගේද කතා කරන්නේ බලහන්කො මූ නිකන් කවුරු වගේද ඒක සාමාන්‍ය ප්‍රශ්නයක් මම ඇහුවේ ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න ස්වාමීන් වහන්සේ ඒ ඒ ඒ ඒ පහත් තැනට මං වැටිලා ඉපැයි උත්තරේ දෙන්න ඒක ඌ වෙන්න ඉපැයි මට ඌ වෙන්න බැරි නම් මට ඒ ප්‍රශ්නෙට උත්තරේ දෙන්න බැහැනේ නෑ මං ඌ ඒක නෙමෙයි මට මං ටක් ගාලා මං කියන මොකක්ද ඔය කියන කෙනා කියලා මට එහෙම එකක් මට ඇහෙන්නේ නෑනේ මං මට කතා කරන්න මං දන්නව කොහෙන්ද එන්නේ කියලා ඒ දෝංකාරේ කොහෙන්ද එන්නේ කියලා මං දන්නා ඔව් ඒක එහෙම නෙවෙයි නං
මේ මේ වචන එන්න ඕනි මොන වගේ ලෙවල් එකකින්ද මේ වචන එන්න ඕනි මොන වගේ ලෙවල් එකකින්ද මේ පොතකින් නෙවෙයිනේ කවුරු හරි පුතේ නෑ දරුණු ස්වභාවයෙන් එන්න ඕන ඈ දරුණු ස්වභාවයෙන් මොකද දැන් මේ වචන පොතකින් එන එකක් නෙවෙයි පුතර්ජනව ලිව්ව පොතක් කියවලා එන එකක් නෙවෙයි මේක දැනුමක් නෙවෙයි නෑ නෑ මේක ප්‍රත්‍යක්ෂයක් මේක ප්‍රතිවේදේ පහළ වීම පර ප්‍රතිවේදේ පහළ වීම මේක පර්යාප්තිය නෙමෙයි පර්යාප්තිය කියන්නේ මා පිටක සම්ප්‍රදානේ නෙවෙයි මා પરම්පරාය නෙවෙයි මේක තමයි බුබ්බේ අනුස්සතේසු ධම්මේසු ඒක එහෙම නෙවෙයි කියලා කියන්නේ එකෙක් නෑනේ මේකේ කවුද ඉන්නේ එහෙම එකෙක් නෑ මේකේ නෙමෙයික් නෑ මේකේ පේන්නේ නෑ මට දෙවියෙක් මාරේ බ්‍රහ්මේ මිනිස්සේ ප්‍රේතේ පඬිවරේ ප්‍රඥේ කිසිම කෙනෙක් නෑ ඒක එහෙම නෙවෙයි කියන්නේ එහෙම නෙවෙයි කියන්න බෑ එහෙම නෙවෙයි කියනවා නම් එහෙම නෙවෙයි කියන්න නම් එහෙම නෙවෙයි කියන්න ඌ ඉන්න විශේෂපතේ ප්‍රවීණ නෑ එන ඒ ඉන්න විශේෂපතයට මේක අහු වෙන්නේ නෑ विषय अचिंत पृथ्वी मनुष्य හිතලා හිතකින් දකින්න බැරි අචින්ත්‍ය වූ විශයක් කියනවා මේක. උතුම් මං මේ විශය කියන්නේ පුවක් ගෙඩියක් කපන ගම. මේ අචින්ත්‍ය වූ විශය මම ලෝකෙට කියනවා පුවක් ගෙඩියක් කපන ගම. अरे आज वोट बदम मदन पड़ रहा है कटा उड़े डान हो जाएंगे खुद बात तीन हो जाएंगे स्कोर की मैं कट के साथ जाने थी ना बेल पत्तू ना मैं पत्तू का दिन
කතා කරන දෙයක් ඉතුරු වෙන්නේ නැහැ කොහොමද? YouTube දේශනා වල මොනවද ඒක මහත්මේ උභහාන්තේ දේශනා කරලා මොන තරමේ මොනවයි නේද කියවන්නේ. දැන් ඒතකොට දැන් ලොකු හොරෙක් එමුනා ලොකු හොරෙක් ලොකු පුටුවක වාඩි වෙලා ලොකු බරුවක් තියෙනවා. ලොකු හොරු ටිකක් ගිහිල්ලා බිම වාඩි වෙලා ලොකු බරුවක් අහන් ඉන්නවා. ධර්මාසන එකයිනේ තියෙන්න ඕනි. මේ මුළු මහා සක්වලටම ධර්මාසන එකයි තියෙන්නේ. මුළු සක්වලටම ධර්මාසන එකයි තියෙන්නේ. ඒක තියෙන්නේ කුස්සියේ. ඈ නේද? ඒක තියෙන්නේ කුස්සියේ. ඒක තියෙන්නේ මහගෙදර කුස්සියේ තියෙන්නේ. ධර්මාසන ධර්මාසනේ තියෙන්න ඕනේ තැන තියෙන්න ඕනේ නේ. වාන්තිගේ ධර්මාසනේ තියන්න තැනක් මේ කවුරුන් නොතියපු තැනක තියලා තියෙන්නේ. ඒක තියන්න සුදුසු තැනක් නෑ. පන්සලේ ගිහින් තියන්නත් බෑ. ඔය ධර්මාසනේ එතනට ගැලපෙන්නේ ගැලපෙන නියම තැන තමයි තියලා තියෙන්නේ. කවුරුත් හිතන්නේ නෑ ධර්මාසනේ තිබ්බේ. කුස්සියක ධර්මාසනයක් තියෙගෙන කවුරුත් හිතන්නේ නෑ. නෑ කවදාම තියලා නෑ. කවදාම තියලා නෑ. ලෝක ඉතිහාසයේ කවම දාපුවාද? කුස්සියක ධර්මාසනයක් තියෙන්නේ නෑනේ. නෑ කාලේ තියලා තියෙනවා. මේකේ ලෙඩක් තියෙන මිනිස්සයමනේ බෙහෙත හොයන්නේ. අපි පොළු වෙලා හිටිය සුභහන්සත් එක්ක කතා කරන්න පුළුවන්. එතකොට ගිහි පැවිදි ඔක්කොටම
තනි වචනේ ඉන්නේ කතා කරන්නේ. ඔව්. තනි වචනේ කතා කරන්නේ. ඒ ආඥාවට හැමෝම යටත් වෙන්න ඕන මේක ගැලවෙන්න නම්. දී පැවිදි කියලා වෙනකක් දකින්න බෑ මෙතෙන්ද. ඊයේ ස්වාමීන් වහන්සේ තපෝ වනේ කියලා තියෙනවනේ YouTube channel එකක් ඒකට කතා කරන අවුරුදු 80 ගානක් වයස ස්වාමීන් වහන්සේ නමක් යෝගාශ්‍රමයක ඉන්න භාවනා කරලා අවුරුදු 80 ගානක් වෙනවා. ඒකින් කතා කරලා අහනවා එයාව ගැලවිලාද කියලා. කෙනෙක් මේකට ඇවිල්ලා ගැලවිලා මමත් ගැලවිලාද කියලා දැනගන්න කතා කරන අවුරුදු 80ක් වයස ස්වාමීන් වහන්සේ නම. ඒක තමන්නේ දන්නේ. ඉතින් එතන බෙහෙත් උන්දුව ලියන්න වගේ එක අහනවා. ඔයා ඔබට මේක දැනෙනවද? මේක දැනෙනවද? මෙහෙමද උණ වැඩිද දැන්? ඊයේ වමනි කරාද? අර ටික ගෑස් එක වගේ උඩට එනවද? ඔව් 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 ස්වාමීන්. එහෙනම් හරි. එහෙනම් හරි. එහෙනම් හරි. එහෙම එහෙම දැන බෙහෙ ડોක්ටර් කෙනෙක් අර ලෙඩේ අහලා බෙහෙත් ටික ලියලා තුන්දුව දෙනකම් බලන් ඉන්න මේ සර්ටිෆිකේට් එක. ස්කෑන් කරන ස්කෑන් යන්ත්‍රයක්. අපෝවනේ කියන්නේ ස්කෑන් යන්ත්‍රයක්. එතන චෙක් කරගන්න පුළුවන් ගිහිල්ලා. මම රහද්ද කියලා චෙක් කරගන්න. මම කොච්චර ගැලවිලාද කියලා එතන ස්කෑන් කරලා දෙනවා. ඔව් මෙහෙමයි. මෙහෙම පොඩ්ඩක් රෑට උණ ගන්නවා. බෑග් කිව්ව බෙහෙත් ටික ගත්ත. ඕ ගන්නවා ස්වාමීන් වහන්සේ. ඒක ගන්නවා. උණ වගේ එනවද? ඕ උණ වගේ එනවා. එහෙනම් හරි. දුන්නා ස්කෑන් එක අතට. වාසේ කියලා කියන දෙයක් නැතිව. අන්තිමට රහත් කරලා මේ අනේ ඉතින් අවුරුදු 80ක් වෙන ඇයි දෙයියනේ මේ අපේ හඬ ඇහෙන්නේ නැත්තේ මේ හඬ මේ අයියෝ ඇයි ඇහෙන්නේ නැත්තේ අපිට ඉතින් මේ අර කියන්න වගේ මේ ලෝකේ නිවැරදි කරගන්න බෑනේ තමා තුළින් නිවැරදි වෙන්නවනේ ආයි මායි පැත්තටම නෙන්නේ සේවනක් පැවැති මිනිසුන්ට සේවන දෙන්න ගස මිනිසු ගාවට යන්නේ නැහනේ. සේවනක් ඇවිසි ඔබ ගසක් ළඟට යන මිස ගස ඔබ ළඟට නොබෙමිනි. එබැවින් ඔබ ගසක් වන්න සෑමට සේවන දෙන්න. ඒක කිව්වහම ආයි කෙනෙක් ඇදලා අරන් ඇවිල්ලා තියන්න බෑනේ. අවශ්‍ය කෙනා ඉන්නට. අපි කරදර කරා උදේ ගන්න දැන් කැඳ ටික බිව්වද දැන් ඔව් කැඳ ටික බීලා තිබුණා එහෙනම් දැන් ඔකට ටිකවත් දෙන්නේ අර කස අපි 26 එන්න කියලා ඉන්නේ ස්වාමීන් වහන්සේ 26 දවල් වගේ එන්න බලන දෙයක් මත් නොබැරි වෙයි ටිකක් දවල් වෙලා වගේ අර බංකු ටික ස්වාමීන් වහන්සේ හැදුවේ නෑ නේද අර පොඩි බංකු ටික අර ප්ලාස්ටික් බංකු තියනවා නේද ඔව් ප්ලාස්ටික් එකක් තියෙනවා මේ මම අර මේ ඇල්පිටියේ තැනකට මං ඊයේ කියලා ආවා මේ බංකු තුනක් හතරක් විතර මට හදලා තියන්නේ කියලා දැන් මේ අපි බදාදට එනකොට තමයි එතනින් ෂොප් එක ඇරලා තිබුණොත් ඒක දෙහිම්ම දාගෙන ඉන්න පුළුවන් මං අර එදා ටොයක හදන්න ගිය වෙලාවේ තිබුණ ඉවරයි කිව්වා ෆෝන් නම්බර කියලා නෑ මේ එතන ඒකේ බල්ලා එහෙමනොත් ඒ වෙලාවට අරන් ඉන්න පුළුවන් මම බලන්නෝ
ඊයේ සමනහසක් අර මේ අර ටොයිලට් එක පැත්තේ එතන හැදුවද ඒක බාත්රූම් එක හදා ගන්න දුන්නේ නැහැ කට්ටියත් මදි බාත්රූම් නැහැට මම ඉන්නේ නතර කරා මොකද මෙතන තිබිච්ච වැඩත් එක පිරිමි හතර පහක් දෙනෙක් ඒකට වෙනම ඕනේ ඒක කර ගන්න දුන්නේ නැහැ මොකද දැන් ඉස්සරහට දවසක දාලා කර ගන්න ඕනේ ඒක දැන් අර බිත්තිය කඩන්නත් තිබෙයි එතන කඩලා අයින් කර ගන්නත් තිබෙයි ඒක එහෙනම් ඔව් ඒක එහෙනම් අපි කරන්නේ दवस ंडिंग